සෞදි අරාබියාවේ රජ පවුලේ කාන්තාවක් හරහා මේක හොඳ කටයුත්තකට ආපු විශාල මුදල් සම්භාරයක් තමන්ගේ පුද්ගලික වුමනාවට හරවගත්ත ප්‍රශ්නයක් එතුමාට තියන්න පුළුවන් නමුත් මේ විශ්වවිද්‍යාලයේ ශරියා විශ්වවිද්‍යාලය කියලා හැඳින්වීම පිළිබඳව මම කාරණාවක් කියන්න අවශ්‍යයි මොකද අපේ අතිපූජ්‍ය රතන ස්වාමින් වහන්සේත් මේ පිළිබඳව දැඩි ලෙස දැන් කතා කරා දැන් මේ ශරියා විශ්වවිද්‍යාලය කියන කතාව සම්පූර්ණ පදනම් විරහිතයි මොකද ඒ විශ්වවිද්‍යාලය හැදුවේ හැම පාඨමාලාවක්ම හදාරන්න කිසි විටක ඒකේ එක පාඨමාලාවක් ඇති ඉස්ලාම් ධර්මයේ පිළිබඳව උගන්වන්න නමුත් මේ මුස්ලිම් සුළුතරයක් හැටියට වැසෙන රටක ඒ සුළුතරය පිළිපදින නීති පද්ධතිය නිකන් ආචාර ධර්ම පද්ධතියක් විතරයි. ඔබතුමා කියනවා ශරියා විශ්වවිද්‍යාලය පිළිබඳ තියටුම්පතක් මේක ගිනාවේ නැහැ කියලා. පුජ්‍යලික විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීමේ අංශයට දීපු ලියුමේ සම මේක මුලින් කිව්වේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් කියලා. නමුත් සෞදි අරාබි භාෂාව හා ශරියා නීති උගන්වන්න බලාපොරොත්තු වෙන බවට ડોකියුමන්ට්ස් අපි ගාව තියෙනවා. එහෙම දෙයක් ඒ ශරියා විශ්වවිද්‍යාලයක් කියලා හඳුන්වීම මේක හරියට මේ වඳ බෙහෙත් වඳ දොස්තර වගේ කතා තමයි මේ ශරියා විශ්වවිද්‍යාල කතා වඳ බොහෙත් වඳ දොස්තර මේ වඳ යටයඳුම් කියලා කියමින් අහිංසක ගම්බද සිංහල ජනයා මුලා කරන ව්‍යාපාරයේ යෙදෙන්න එපා අතිපූජ්‍ය රතන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිතරම මේ වගේ අද දැන් මේ පාසු ප්‍රහාරයෙන් පස්සේ මුළු මහත් මුස්ලිම් ජනතාව වින්දිතය වෙලා ඉවරයි. ඒ වින්දිතය කිරීමේ ඒ කාර්යභාරයේ ඔබ වහන්සේටත් ඒ වගකීමක් තියෙනවා. මේ මං ඉතාලම බහැපත්ව කියන්නේ මේ සංකල්ප හදන්නේ Tamanne දේශපාලන උමනා තක. දේශපාලන උමනා වෙනුවෙන් නිකන් අහිංසක මුස්ලිම් ජනයා දැන් විඳිතිය කරලා තියෙන සංකල්පයක් හැටියටයි මේ ශරිය විශ්වවිද්‍යාල කතාව කාලය සම්බන්ධයෙන් සම්පූර්ණ වැරදි. ඒ වගේම දැන් නොයෙකුත් සංවිධාන සහනම් කරලා තියෙනවා. මේ පාස් පිරිදා සිද්ධියෙන් පස්සේ තිබුණු කොමිසම් සභාවෙන් පස්සේ මේ සංවිධානවලට සමහර සංවිධානවලට කිසිම සම්බන්ධයක් නැහැ. මේ නිකන් තව්හීද් කියන වචන තිබුණ පළියට ඒ සංවිධානය තහනම් කිරීම පිළිබඳව අද මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙක් ගිහලා ආගමැතිතුම හම් වෙලා කාරණා හොඳටම විග්‍රහ කරලා තිබුණා. එතුමාටත් මේක තීරින් ගිහින් කියලා මට මේ හැඟෙනවා. ඒ පිළිබඳව වහාම කටයුතු කරලා මේ තව්හීද් සංවිධාන මේ පාස්කු සිද්ධියෙන් පස්සේ මෙතන තව්හීද් සංවිධාන කීපයක් ජමාත් අන්සාර සුන්නතුල් මුහම්මදියා සමස්ත ලංකා තව්හීද් ජමාත් රාබිතු අහලතු සුන්නා ඒ වගේම එක්සත් තව්හීද් ජමාත් වෙන සංවිධාන නිකුත් කරපු ඒ ප්‍රකාශනයත් මම මෙතන සභාගත කරනවා මොකද මේකෙන් හොඳට පැහැදිලි වෙනවා මේක අනිවාර්යයෙන්ම කිසිම සම්බන්ධයක් නැති සංවිධාන පවා තහනම් කිරීමට මේ නිකන් කොහේ යන කවුරු හරි කිව්ව පළියට කිසිම සාධකයක් නැතුව මේ සංවිධාන තහනම් කිරීම ඉතාම යුක්තිසහගත දෙයක් නෙවෙයි කියලා කියමින් විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයේ පවා යම් දුරකට දැන් මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ විශාල ලෙස අඩාල වෙලා තිබෙනවා. ඉන්පස්සේ අපිට යුක්තිය බලාපොරොත්තු වීමත් ඉතාම අසීරු කාර්යයක් වෙලා තිබෙනවා. ඒ අවස්ථාවක අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් විශේෂම අගමැතිතුමාගෙන් මේ ප්‍රශ්නේ පිළිබඳව ගැඹුරට සලකා බලා මේ අවශ්‍ය නැති විදිහට මේ පාස්කු ප්‍රහාරය දඩබිමා කරගෙන මේ අහිංසක සංවිධාන තහනම් කිරීමේ මේ ක්‍රියාදාමයෙන් වැළකෙන්න කියලා අපි ආයාචනය කරනවා. www.headlinenews.lk බලමුයින් ඉදිරියෙන්